ඔයාලා අහලා තියෙනවද ජෛව ඔරලෝසුව ගැන? ඕනෑම සත්වයෙකුගේ ජීව ක්‍රියාවලිය පාලනය කරන එක්තරා රටාවක් තියෙනවා. මිනිසාගේ බැලුවොත් එක්තරා කාල සීමාවකදී වැඩිවියටපත් වෙනවා. වැඩිවියටපත් වූ කාන්තාවන්ගේ ඔසප්පීමේ ක්‍රියාවලිය චක්‍රානුකූලව සිදු වෙනවා. ඒ වගේම සරල දෙයක් තමයි අපේ නිින්ද. නිදාගන්න වේලාව නිින්දෙන් ඇහැරෙන වේලාව කිසියම් රටාවකට අනුව සිදු වෙනවා. මෙන්න මේ වගේ ජීව ක්‍රියාවලිය පාලනය වෙන යාන්ත්‍රණයකට අපි ජෛව ඔරලෝසුව කියලා හඳුන්වනවා. ඉතින් අද අපි කතා කරන සූදානම් වෙන්නේ ජෛව ඔරලෝසුව ගැන නෙවෙයි, අපේ නිින්ද ගැන. අපි සාමාන්‍යයෙන් හිතන්නේ අපට පැය 7ක් 8ක් වගේ කාලයක් නිදාගත්තොත් ඇති කියලා. නමුත් ඒක වැරදියි. ජෛව ඔරලෝසුව ක්‍රියාත්මක වෙන විදිය වෙනස්. හැම විටම ඒක එසේම වෙන්නේ නැහැ. ඉතින් කොහොමද අපි ඒක දැනගන්නේ? හරියට නිින්දක් නොලැබුණොත් අපට විවිධ ගැටලු වලට මුහුණ පාන්න සිදු වෙනවා. ඒවා අතරේ අධික වෙහෙස, මානසික අවපීඩනය, හෝමෝන වෙනස් වීම, හදවත සහ රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිත ආබාධ, ඇස්පෙනීම, දුර්වල වීම, දියවැඩියාව වගේ රෝගාබාධ සඳහන් කරන්න පුළුවන්. මේවට අමතරව අඩු නිින්ද නිසා ශරීරයේ බර වැඩිවීම, ඇස්යට කළු වීම, ශරීරයේ සුදු මැලවීම ආදී ගැටලුත් මතුවෙනවා. ඇත්තටම නිින්ද අඩුකම ඉක්මනින් වයසට යාමට හේතුවක් වෙනවා. වයසත් සමග නිින්ද අවශ්‍ය ප්‍රමාණයක් වෙනස් වෙනවා. වයස මාස 3 දක්වා දරුවන්ට දිනකට පැය 14ත් 17ත් අතර ප්‍රමාණයක නිින්දක් අවශ්‍ය වෙනවා. වයස මාස 4ත් අවුරුද්දත් අතර කාලයේ දරුවන් සාමාන්‍යයෙන් දිනකට පැය 12ත් 15ත් අතර කාලයක් නිින්දට වැය කරනවා. ඉන්පසු නිින්ද එන්නම අඩු වීගෙන යනවා. වයස අවුරුදු 1ත් 2ත් අතර පැය 11ත් 14ත් අතර ප්‍රමාණයක්ද, වයස අවුරුදු 3 සිට 5 දක්වා පැය 10ත් 13ත් අතර කාලයක්ද නිින්දට යොදා ගන්නවා. වයස අවුරුදු 6ත් 13ත් අතර දරුවන්ට පැය 9ත් 11ත් අතර කාලයක් නිින්දට අවශ්‍යයි. මේවා දෙමාපියන් විසින් මතක තබා ගත යුතුයි. නවයුන් වයසේ දරුවන්ට නිින්ද පැය 8ත් 10ත් අතර කාලයක් අවශ්‍යයි. වැඩිහිටියන්ට නම් නිින්ද පැය 7ත් 9ත් අතර කාලයක් අවශ්‍ය වෙනවා. නමුත් වයස අවුරුදු 65 ඉක්ම වූවන්ට තරමක් නිින්ද අඩුයි. ඉතින් සාමාන්‍යයෙන් අපි නිින්දට යන්නේ රාත්‍රියේ. නමුත් සමහරු දිවා කාලයේ නිින්දට යොදාගෙන රාත්‍රී කාලයේ අවදිව වැඩ කරනවා. මෙවන් අයට නිින්ද අඩුකම නිසා ගැටලු රැසකට මුහුණ දෙන්න පුළුවන්. සෑම දිනකම එකම වේලාවකට නිින්දට යන්න. එකම වේලාවට ඇහැරෙන්න. නිින්දට පෙර ටොනික් වර්ගයේ බීම ගන්න එපා. රැයට වැඩිපුර කන්න එපා. ඒ වගේම නිින්දට සුදුසු පරිසරයක් සකස් කරගන්න එකත් ඉතාම වැදගත්. මේ වෙනුවෙන් අපි කලින් වීඩියෝ එකක් ඉදිරිපත් කළා. ඒක බලන්න. ජෛව ඔරලෝසුවට අනුගත වෙන්න. අපි අදට සමුගන්නවා. තවත් දවසක තවත් වීඩියෝකින් හමුවෙමු. ඔබට සුබ දවසක්. අපගේ හතර වටින් YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe click කරන්න. මේ කුඩා සීනුව click කිරීමෙන් අපගේ නවතම වීඩියෝ අප්ලෝඩ් කළ සැනින් දැනගන්න පුළුවන්.